මධ්‍යස්ථානයට වසට විසිපහක් සපිරීමට සමගාමිවයි, මෙම නව දෙෙලුම් ප්‍රබේද දෙක හඳුන්වාදී ඇත්තේ. මලි පින්ක් සහ ලංකා රෙඩ් ලෙස නම්කරඇතිේවා, පටක රෝපට පරීක්ෂණ මගිනුයි හඳුන්වාදී ඇත්තේ. මෙම දෙලුම් ගසක ආයුකාලයේ වසර තිහාක්. එක් ගසකින් වසරකට දෙලුම් කිලෝ විසි පහක් ලබාගැනීමේ හැකියාව පවතිනවා. අක්කරඒකට ගස් හාරසියක් වගා කළ හැකි. එමගින් වර්ෂිකව රුපියල් අසූ ලක්ෂයක ආදායමක් ලබාගත හැකි බ හෝමාගම පැලෑටි වෛර සහඳුනාගැීමේ මධ්‍යස්ථානය පවසනවා. මෙම වර්ග දෙක වලි කලාපේ වගාවට සුදුසු බවයි එම මධ්‍යස්ථානය පෙන්වාදදිින්න්නේ. ආන එනික රතු පැහැති දෙලුම් පලට විකල්පයක් ලෙස මෙම ප්‍රබේද යොදාගත හැකි. ඒවා හඳුන්වදීම අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධනත්වෙන්, හෝමාගම පැලෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේදී ඊයේ සිදු කෙරුණා. ි දෙලුම් මේ රට ශේෂය රතු දෙලුම් ඔක්කො මානයනය කිරීමක් තමයයිරන්න ාල ප්‍රමාණයක් අපි ඩොලර් විදේෂට වල්වට යන. දැන් මේ වගාවල්තිික අපි හරියටට කරත්වොත් මේක ප්‍රවදධනය කරගත්ොත් අපටේ මුළු මුදල්ලම තුරු කරගන්න පුළුව ම දක් මේ වගවාන්තාම සාර්ථකයි වගාවන්තියන ගොන් හොදාෑමක් ගන්න මටේ ග මහත්මෙක් ගොයි පලදදිම යවිකුණන කොහෙත් ගෙනියන්න ඔන්නන්නේ ලඟට මැවිල්ල ගන්නවාගේ ලොකුවිල්ලමක්තියන, කෝට හැට ලක්ෂයක් අක්කරයක් දෙලුම් වග කල්ලා ගන්න පුළුවන් එක ගන්නඉන්න.